අයිබවන් අද 2024 අගෝස්තු මාසයේ 28 වෙනිදා බදාදා දවස. ඉතින් අලුත් දවසක් ආරම්භයේදීම අපේ ධනාත්මකව ඒ වගේම සුබවාදී සිතුවිලි වලින් පෝෂණය වුණු පුරවැසියන් විදිහට දවස ආරම්භ කරනවා නම් එතන ඔබේ ජීවිතයේ ජයග්‍රහණය රැඳී පවතිනවා. මොකද දන්නවද ඔබ හොඳ සමන් දෙන්නෙක් නම් ඒ වගේම ඔබ තවත් කෙනෙක්ව අගය කරන කෙනෙක් නම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයත් ඔබ සතුව පවතිනවා. මොකද මේ දෙකම රැඳී පවතින්නේ ඔබ තුළ පවතින මානව දයාව, සානුකම්පණය ඒ වගේම ඔබ තුළ පවතින ධනාත්මක සිතුවිලි නිසා. මොකද ඔබ ධනාත්මක සිතුවිලි වලින් පරිපූර්ණ වුණු පුරවැසියෙක් නෙවෙයි නම් ඔබට හැකියාවක් පවතින්නේ නැහැ තවත් කෙනෙක්ව අගය කරන්න, ඒ වගේම තවත් කෙනෙකුට සාවධානව ඇහුම්කම් දෙන්නත්. ඉතින් හොඳ සවන් දෙන්නෙක් ඒ වගේම හොඳ අගය කරන්නෙක් නම් ඔබ තුළ තිබෙන්නා වූ ඒ සංවේදී මානව දයාව ඔබව ඔබේ ජීවිතයේ ජයග්‍රහණය ඒ වගේම ඔබ සතුවන්නට තිබෙන ජයග්‍රහණත් ඔබ සතු කරගැනීමට ඔබට හැකියාව පවතිනවා කියන ඒ ශුභවාදී සිතුවිල්ල ඒ වගේම ඒ සතුටින් ජීවිතය ගත කිරීම. එහෙමත් නැත්නම් අපි මේ ජීවිතය ගත කරන්නේ සතුටින් ඉන්න. අපි සතුටින් ජීවිතය ගත කරන්න ඕනේ. ඒක තමයි අපේ පරම අභිප්‍රාය දවසක් ආරම්භයේදී ඊළඟ දවස් උදා වෙද්දීත්. ඉතින් මේ ආදී කරුණු සියල්ලම ඔබ යහපත් මානව දයාවෙන් යුතු ඒ වගේම සංවේදී උතුම් පුරුෂයෙක් නම් ඒ වගේම ඔබ සංවේදී පෞරුෂයක් තියෙන උතුම් පුද්ගලෙක් නම් ඔබට හැකියාව පවතිනවා ඔබව සාක්ෂාත් කරගන්න ඔබේ ජීවිතයේ හිනිපෙත්තටම යන්න ඒ හැකියාවන් ඔබ සතු කරගැනීමට. ඉතින් මේ ආදරණීය ශුභවාදී ප්‍රාර්ථනාවත් එක්ක අදත් මේ ආකාරයට ආරම්භ වෙන්නේ අරුමිසි පුරවැසියන්ගේ ධනාත්මක පුරවකතනය අලුදිනක්. සුබ උදෑසනක් උදාර. සුබ උදෑසනක් ඇසෝදරා. සිතුවිලි වලට වචන වලට පුළුවන් මිනිස්සු ජීවත් කරන්න. මෙරිමෙරි ජීවත් වෙන මිනිසුන්ව තප්පරයක් ජීවත් කිරීමට හැකියාවක් තියෙනවා මේ සිතුවිලි වචනවලට. සිතුවිලි මං හිතන්නේ මේ සිතුවිල්ලකට පුළුවන් යසෝදරා මේ ජීවිතයේ සමහරක් අමතක වුණු දේවල් මතක් කරන්න. ඒ වගේම වචනවලටත් පුළුවන් අමතක වුණු තැන් නැවත නැවත මතක් කරලා දෙන්න. මේ කෙසේ වෙතත් මේ වචන සිතුවිලි මේ කියන හැමදේම කෙනෙකුගේ ජීවිතයේ සුභ සිද්ධිය උදෙසා එහෙම නැත්නම් යහපත් ක්‍රියාවන් උදෙසා පාවිච්චි කරනවා කියන එක අතිශය වැදගත් කාරණාවක් වෙනවා. ඉතින් ඒ නිසාම මමත් කැමති අද උදේම ඔබට අමතක වෙන, එහෙම නැත්නම් මම හිතනවා යසෝදරා මේ කතාව නම් ජීවිතේ කාටවත් අමතක වෙන්නේ නැති වෙති. මොකද මේකට මූණ දුන්න අය විදිහට අපිට මේක අමතක කරන්නත් බෑ. ඒ නිසා හැම වෙලෙම මම හිතනවා මේක මතක් කරන එක අපේ සිතුවිලි වල එහෙම නැත්නම් අපේ වචනෙන් හෝ මේක නැවත සිහිපත් කරන එක අතිශය වැදගත් කාරණාවක් වෙනවා. ඒ නිසාම තමයි අද අපි සූදානම් වෙන්නේ ඔබට මේ ගීතයෙන් අපේ වැඩසටහනේ තවත් එක්තරා දිසානතියකට ඔබව ගෙනියන්න. කරඹ මල් පිපෙනා, කරඹ මල් පිපෙනා ගම්වල සුළඟ එක්ක අපි ආවා, සුළඟ එක්ක අපි ආවා. කිරල අතුබරට කිරි රඟ, කැකුළු බත් සුවඳ අරන් ආවා, කැකුළු බත් සුවඳ අරන් ආවා. දෙපාවලට වඩා හිතේ හයිය ඇතෙක් බරට, දෙපාවලට වඩා හිතේ හයිය ඇතෙක් බරට. දොත් පුරා නැවුම් ලොවක් තනමු මවමු අපිත් එක්ක, දොත් පුරා නැවුම් ලොවක් තනමු මවමු අපිත් එක්ක. ඒ රොප්පෙන්න කලින් මේ රොප්පේ වැඩ පෙන්නු, මේ රොප්පේ වැඩ පෙන්නු. වාරොල්ලා ආරොල්ලා ගිනි වැල්ලේ දන ගැස්සු, ගිනි වැල්ලේ දන ගැස්සු. සූර වීර නරපතියෝ හිටියා අපේ වැලි මිරිකපු, ඒ උත්තම ඉතිහාසෙට නළල තබා වඳිමු පුදමු, ඒ උත්තම ඉතිහාසෙට නළල තබා වඳිමු පුදමු.
කරඹ මල් පිපෙනා ගම්වල සුළඟ එක්ක අපි ආවා සුළඟ එක්ක අපි ආවා කිරල අතුබරට කිරි රඟ කැකුළු බත් සුවඳ අරන් ආවා කැකුළු බත් සුවඳ අරන් ආවා දෙපාවලට වඩා හිතේ හයිය ඇතෙක් බරට දෙපාවලට වඩා හිතේ හයිය ඇතෙක් බරට දොත් පුරා නැවුම් ලොවක් තනමු මවමු අපිත් එක්ක දොත් පුරා නැවුම් ලොවක් තනමු මවමු අපිත් එක්ක හිතු අක්කාරට ගොරවන අරුමෝසං කතා කුමට සප්පායන් වුන පලියට ජීවිතේක කොහෙද සතුට නාටක නාටක අස්සේ යුක්ති ධර්ම ගනිමු අතට සිංහල දේශේ රන් කිරි කට ගෑ අය වර උපෙරත හනේ හනිත්‍යම් කරඹ මල් පිපෙනා ගම්වල සුළඟ එක්ක අපි ආවා සුළඟ එක්ක අපි ආවා කිරල අතුබරට කිරි රඟ කැකුළු බත් සුවඳ අරන් ආවා කැකුළු බත් සුවඳ අරන් ආවා දෙපාවලට වඩා හිතේ හයිය ඇතෙක් බරට දෙපාවලට වඩා හිතේ හයිය ඇතෙක් බරට දොත් පුරා නැවුම් ලොවක් තනමු මවමු අපිත් එක්ක දොත් පුරා නැවුම් ලොවක් තනමු මවමු අපිත් එක්ක හිතේ හයිය ඇතෙක් බරට සිතුවිලි කොච්චර ශක්තිමත් ඔබට හිතන ඇති මේ ඔබ මම අද තා නිදහසේ ජීවත් වෙනවා අපි හිතේ හැටියට අපිට හිතන හිතන දේවල් කරනවා හැබැයි මේ නිදහස මේ විදිහට භුක්ති විඳින්න කොතරම් කැපවීම් කරලා ඇද්ද කොතරම් තමන්ගේ තමන් තමන්ව අත්තරලා ඇද්ද එවැනි පිරිසක් තමයි ඔබ දැක්කේ මහිතනවා ජීවිතයේ මේ ආපස්සට හැරලා බැලුවොත් අවුරුදු 30කට කොච්චර දුකක් විඳින්න ඇතිද මේක සුළු පටුනේ සමහරක් වෙලාවට අපි ඔබ දකිනවා අද පාර තොටේ එහෙම නැත්නම් ඔබට ගමනක් බිමනක් යන්නත් අද කිසි ප්‍රශ්නයක් නැහැ ලංකාවේ එක කොනක ඉඳන් තවත් කොනකට ඔබට යන්න කිසිම ගැටලුවක් නැතුව යන්න හැකියාව තියෙනවා මේ අවසර එහෙම නැත්තම් මේ නිදහස ලැබුණේ කොහොමද මේ නිදහස අපිට ලබා දෙන්න කොතරම් ජීවිත ප්‍රමාණයක් නැති වෙන්නේ නැද්ද කොතරම් තමන්ගේ පවුලට තමන්ව නැති වෙන්නේ නැද්ද මේ සියල්ල නිමේෂයකින් සිදුවුණු දේවල් ඒක තප්පරයක් ඇති ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ නැති වෙන එහෙම දේවල් බොහොමයක් තියෙනවා කෙසේ වෙතත් අදටත් අපි වැංජබෙනවා නම් මේ පොළවේ උඩ ඔයාට මට නිදහස ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒකේ මම හිතන්නේ ගෞරවය නිසියාකාරය ඔවුන්ට මේ මාතෘභූමිය අපි ජීවත් වෙන තාක්කල් ඔවුන්ට නිසි පරිදි ලැබිය යුතුයි. තවත් දශක ගණනාවක් එහාට ගිහිල්ලත් අපේ දරුවන් අපේ දරුවන්ගේ දරුවනුත් ආපස්සට හැරලා මේ කතාව මතකෙ තියාගන්න ඕන. මොකද හේතුව මේ මාතෘභූමියට ඒ නිදහස ලැබෙනවා නම් ඒ උත්තම පූජාව කරපු ඒ උතුම් වූ චරිත නැවත නැවත අපි සිහිපත් කළ යුතුමයි. ඒ නිසාම තමයි අද ජාතික රූපවාහිනිය අපි ඔවුන් වෙනුවෙන් අද අපේ වැඩසටහනේ මේ විදියට ඉඩ හසරවෙන් කරලා තියෙන්නේ. මේ කතාව ශ්‍රී ලංකා යුද හමුදාව එහෙම නැත්නම් ජාතියේ මුර දේවතාව ජාතියේ ආරක්ෂකයා මෙහෙම කතා කරොත් අපි නිවැරදි. 75 වෙනි සංවත්සරය සමරන්න සූදානමින් ඉන්නවා. හැබැයි මේ
හැත්ත පහ තුළ වුණ සිද්ධිය ඉතා සුන්දර නෑ. මේක කටුක ගමනක්. මේ ගැන කතා කළ යුතුයි. මේක තියෙන ඊට එහා ගියොත් මේ යුද්ධෙන් පස්සේ මොකක්ද වුනේ මෙන්න මේ කාරණාව ගැන අපි කතා කරන්න සූදානම් වෙනවා. අද අපිත් එක්ක මේ ගැන කතා කරන්න එකතු වෙන්නේ රණසේවා හා පුණ්ඩුත්තාපන අධ්‍යක්ෂක ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් රංජන් විජේදාස මැතිතුමන්. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් උදාර. මම හිතනවා මේ මමත් හරි ආඩම්බරෙන් වැඩසටහන ඉඳන් ඉන්නේ ආයෙත් යුනිෆෝම් එකක් ළඟ ඉඳ ගන්න අපිටත් අවස්ථාව ලැබිලා තියෙනවා කාලෙකින්. අද කතා කරන්නේ මේ යුනිෆෝම් එක ඇතුළේ ඉන්න චරිතේ කොතරම් ජීවත් වෙන පොළොවට සාධාරණයක් කරලා තියෙනවද, අද ඔවුන් භුක්ති විඳින ජීවිතය කොයි වගේ කියන කාරණාව ගැන. ඒ නිසාම මම දැනගන්න කැමති අධ්‍යක්ෂතුමනි මේ ජාතිය ආරක්ෂක එහෙම නැත්නම් අපේ මුරදේවතාවුන් විදිහට තමයි අපි ඔබව හඳුන්වන්නේ. 75 වෙනි සංවත්සරය දැන් සමරන්න සූදානමින් ඉන්නවා. හැබැයි අර මම කතා කරා වගේ පසුගිය 75 කාලය තුළ දැඩි අභියෝගවලට මුණ දෙන්නේ නැති මම දැනගන්න කැමති මේ මතක් කළ යුතුයි මේ ගැන ආවර්ජනයක් නැවතත්. ඔව් ඇත්තටම උදාර ඔබ කිව්වා වගේ අවුරුදු 75ක් කියන්නේ කෙටි කාලයක් නෙමෙයි. ඒක දීර්ඝ කාලයක්. ඉතින් මේ හමුදාවක් ඔබ කිව්වා වගේ දේශයේ මුරදේවතාව හැටියට එහෙම නැත්නම් ඕනෑම දේකදී පළවෙනි ක්‍රියාකරු හැටියට අභියෝග රැසක් මැද්දේ තමයි මේ ගමන ඉදිරියට ආවේ. ඉතින් මේ අභියෝග ගත්තාම 1949 ඔක්තෝබර් 10 වෙනිදා මේ පටන් ගත්ත ශ්‍රී ලංකා යුද හමුදාව ඔහොමම ඇවිල්ලා 1980 මුල් භාගයේ වෙනකොට අපි ප්‍රධාන වශයෙන් මුහුණ දුන්න ත්‍රස්වාදී අරගලයකට. ඉතින් මේ ත්‍රස්වාදී අරගලයත් ඉතාම සාර්ථකව හමුදාවක් හැටියට හැබැයි අවුරුදු 30ක් විතර කාලයකට ආසන්න කාලයක් ගෙවුණා. නමුත් අපි මේ ත්‍රස්වාදී අරගලය අවසන් කරා. ඉතින් අතරතුරම කියන්න ඕනේ සාම්ප්‍රදායික නොවන දේවල් වලටත් මේ පළවෙනි ක්‍රියාකරු හැටියට හමුදාව මුහුණ දුන්නා. විශේෂයෙන් ගත්තාම 2004 සුනාමි තත්ත්වයේදී හමුදාව ඉතා පැහැදිලිව තමන්ගේ මහජනතාව ගැන හිතලා තීන්දු තීරණ අරගෙන ඒ අවශ්‍යතාවය අනුව ඒ වෙලාවේ කටයුතු සිද්ධ කරා. ඊට පස්සේ 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ ඔබ කිව්වා වගේ ඉතාමත්ම සාමකාමී වාතාවරණයක් රට තුළ පැවතුණා. හැබැයි 2019 නැවත වතාවක් අපි පාස්කු ඉරිදා ප්‍රහාරයට අපිට මුහුණ දෙන්න වුණා. ඉතින් එවැනි ඒකම 2020 මුල් භාගයේ වෙනකොට කොවිඩ් වසංගතය. ඉතින් මම හිතන්නේ හමුදාවක් හැටියට ඉතාම අනගි භවනීය මෙහෙවරක් කරා. ඉතින් ඒ වගේ අද දක්වා හමුදාවේ මෙහෙවර අපමණයි මෙපමණයි කියලා කියන්න බෑ. ඒකට දිගින් දිගටම ඔවුන්ගේ නිහඬ සේවයක් කරගෙන රට තමන්ගේ ජාතිය බේරා ගැනීමේ කටයුතු සිදු කරගෙන යනවා. අනගි මෙහෙවරක්, අකණ්ඩ මෙහෙවරක්, උතුම් මෙහෙවරක්. මම හිතනවා මේ වචන ටික අපි පාවිච්චි කළ යුතුමයි. 2009 අවසන් කරනවා මේ යුද්ධය. එහෙම නැත්නම් ඒ වචනෙට වැඩිය මම පාවිච්චි කරනවා මානුෂික මෙහෙයුම. මෙන්න මේ ගැන තමයි කතා කරන්න අපි සූදානම් වෙන්නේ. මේ මානුෂික මෙහෙයුමෙන් පසු පශ්චාත් යුද සමය කොයි ආකාරයටද මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඔහුදර 2009 මැයි 18 වෙනිදා යුද්ධය ඉවරනත් එක්කම ඊට පස්සේ උතුරු නැගෙනහිර ඒ වෙනකොට සිවිල් යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා තිබුණේ. ඉතින් හමුදාවක් හැටියට හමුදාවේ ඒ සිවිල් යාන්ත්‍රණයේ අවශ්‍ය කටයුතු පටන් ගත්තා. මුලින්ම අපි 5R කියලා එහෙම නැත්නම් R 5ක් සම්බන්ධ වෙච්ච ක්‍රමවේදය සංකල්පයක් ගෙනාවා. මේ අවතැන් වූ එහෙම නැත්නම් අපේ ජනතාව නැවත සුඛිත මුදිත කරන්න. ඉතින් ඒකේ පළවෙනි අදියර හැටියට පුනරුත්ථාපනය අපිට ගන්න පුළුවන්. පුනරුත්ථාපනය ගත්තාම යුද්ධයට සම්බන්ධ වෙලා 12,000කට අධික ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් නිරීක්ෂණය වුණා. හැබැයි අපි ජාතියක් හැටියට අපේ බෞද්ධාගමික පරිසරයත් එක්ක එන හැඟීමත් එක්ක අපි ඔවුන්ට නඩු මාර්ගවලට ගෙනියනවට වැඩිය ඔවුන්ව පුනරුත්ථාපනය කරලා මේ සමාජගත කරා. මම හිතන්නේ ඒක පළවෙනි අදියර. ඊට පස්සේ මේ ඔබ දකින්න ඇති සියලු ප්‍රදේශ විශේෂයෙන් උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තිබුණේ. පාර තොට ඉඳලා සියලු දේවල් නැවත පිළිසකර කරන්න උනා. ඉතින් ඒ නැවත පිළිසකර කරන උදාර කාර්යයට
හමුදාව කර දුන්නා. ඉතින් ඊට පස්සේ මේ මේ පුරුත්තාපන කඳවුරවල හිටපු කට්ටිය අපිට සිද්ධ වුණා නැවත ඒ කට්ටියගේ ගෙවල් ගම්බින් බලා අරින්න. ඉතින් ගම්බින් බලා අරිනකොට ඒ කට්ටියගේ නිවස් සම්පූර්ණ කැඩිලා තිබුණේ පළක් ඒවා. ඒවා නැවත හදලා දීලා ඒ කට්ටිය ගිහිල්ලා නැවත පදිංචි කිරීම කරා. ඉතින් පළක් විදේකට ඔබ අහලා ඇති මේ පෞල් සීසීකට ගිහිල්ලා තිබුණේ මේ පෞල් ඒකාබද්ධ කිරීම අපි නැවත සිද්ධ කරනවා. ඉතින් අවසාන වශයෙන් මේ පස්වෙනි ආර් එකේ කියන්නේ සංහිතියාව ගැන කතා කරන රිකන්සිලේෂන්ස්. ඉතින් රිකන්සිලේෂන් කියන එක මේ සතියකින් දෙකකින් ඉවර කරන්න බෑ. ඒ සමහරක් අයවලුන්ගේ මතකයේ තියෙනවා පිටර්ස් කාස් තියෙනවා, ඒ කියන්නේ කැලැල් තියෙනවා කට්ටිය. ඒවා මැකෙන් අකාමැකි යන්න යම් කාලයක් යනවා. ඉතින් මෙවැනි ආකාරයෙන් අපි මේ ජාති වෙනුවෙන් අපි උරදුන්නා. ඉතින් ඊට පස්සේ අපි සාමයට උචිත ආකාරයකට මේක හැඩගැන්වීම කරා. යුද්ධයක් කරපු හමුදාවක් කෙලින්ම ඊළඟට බැස්සේ සාමයකට. ඉතින් සාමය තුළ ඒ කට්ටියට තමන්ගේ දේශය තමන් ජාති වෙනුවෙන් කරල යුතු මෙහෙවරන් ගොඩක් තිබුණා. ඉතින් මං හිතනවා ඒවා ඒවා නිවැරදිව සිද්ධ කරා කියන එක. අනිත් එක තමා මේ යුද්ධයේ කාලය තුළ මියගිය ඒකමකම රණක්ෂිතයට පත් වූ මං වගේ තුවාල් වෙච්ච අයවලුන්, ඊට පස්සේ මේ යුද්ධයට දායක වෙලා පසුකාලීනව විශ්‍රාම ගිය මේ සෑම කොට්ටාශයක්ම බලා ගැනීමේ වගකීම මේ හමුදාව වෙත පැවරුණා. ඉතින් මං දකිනවා මියගිය අයගේ පවුල්වල ළගම ඥාතීන් ඒකම රණක්ෂිතයට පත් වූ සියලුම සෙබළුන් සහ විශ්‍රාමිකයන් බලා ගැනීමේ උදාර මෙහෙවරට හමුදාව කර දුන්නා. ඒක විතරක් නෙමේ, අපි ඒකම සිවිල් සහ මේ හමුදා සම්බන්ධව ඒකාබද්ධව යම් යම් ක්‍රියාමාර්ගයන් ජාතියේ මෙහෙවර සඳහා කරගෙන ගියා. විශේෂයෙන් මං කියන්න ඕනේ මං කතා කරා ඉස්සෙල්ලා සාම්ප්‍රදායික නොවන දේවල් ගම් වතුර, සුනාමි, ඒ වගේම නායම් ඒ වගේ දේවල් වලදී හමුදාව පළවන ක්‍රියාකාරු හැටියට තමන්ගේ මෙහෙය ඉටු කරා කියන එක මට කියන්න පුළුවන්. ඔව්, මම හිතන්නේ මේ අධ්‍යක්ෂතුමනි මේ කාරණාව ගැන කතා කරද්දී මේ සමා වෙන්න ඕනේ මම මෙන්න මේක නැවත උලුප්පා ගැනීමක් කරනවට රණක්ෂිතයට පත් කිව්වා. එහෙම නැත්නම් ඔබට හරි දැනෙන වචනයක් නේ ආබාධිතයට පත් කියන්නේ. දැන් අපි කතා කරනකොටත් අධ්‍යක්ෂතුමාගෙත් යම් ආබාධයට ලක් වෙලා තියෙනවා. මේක තමයි මේ යුද්ධයේ බිහිසුණු ක්‍රම. හැබැයි ඔබ බලන්න මේ හිත කොතරම් ශක්තිමත්ද. අදටත් මොහුගේ සේවය ශ්‍රී ලංකාව එහෙම නැත්නම් මේ මෞතලයේ වෙනුවෙන් ලබා දීලා තියෙනවා. මේක තමයි අපි නැවත නැවත සිහිපත් කළ යුතු කාරණාව. මම දැනගන්න කැමති දැන් මේ රණවිරුවන් වෙනුවෙන් අධ්‍යක්ෂතුමනි මේ සුබ සාධක වැඩ කටයුතු සිද්ධ වෙනවා. මම දැනගන්න කැමති ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය කොහොමද කියන කාරණාව. ඇත්තටම උදාර හමුදාවක් හැටියට මේ යුද්ධයේ අහවර වුණාම මේ සෙබලා පැත්තකට කරේ නැහැ. තවදුරටත් ඔවුන්ගේ සුබ සාධන කටයුතු සියල්ල කිසිම අඩුපාඩුවක් නැතුව සිද්ධ කරා. ඉතින් අපි එතනදී තේරුම් ගත්තා මොනවද සෙබලාගේ තියෙන මූලික අවශ්‍යතාවයන් මොනවද කියන එක. ඒ මූලික අවශ්‍යතාවයන් හඳුනාගෙන ඉස්සෙල්ලා ඒවට අවශ්‍ය කාරණා දුන්නා. සාමාන්‍යයෙන් අපි දැක්කා සමහරක් සෙබලුන්ට ඔවුන්ට අවශ්‍ය ඉඩමක් තිබුණේ නැහැ, නිවසක් තිබුණේ නැහැ. ඉතින් හමුදාව මේක කරට අරගෙන මේ කට්ටියට අවශ්‍ය ඉඩම් නිවාස ලබා දෙන්න කටයුතු කරා. මෙතනදී අපි කියන්න ඕනේ මේ ඉඩං 1433කටත් වඩා ප්‍රමාණයක් අපි අපේ අයවලුන් සඳහා බාර දීලා තියෙන හමුදාවේ අයවලුන් සඳහා. ඉතින් ඒකම නිවාස ව්‍යාපෘතීන් ගත්තාම නිවාස ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා අපි වෙනුවෙන් අපි කියන නිවාස ව්‍යාපෘතිය, ඒ වගේම මෙච්චවන ව්‍යාපෘතිය, ඒ වගේම යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් මත ගෙන යන යුද හමුදාපති නිවාස අරමුදල, මේ වගේ ආයතන වලින් නිවාස 3600ක් පමණ දැන්ට හදලා අපි සෙබළුන් වෙත එහෙමගේ නිලධාරීන් වෙත බාර දීලා තියෙනවා. ඒක එක්කම මේ තව එකක් තමයි මේ රණවීරු ගම්මාන සංකල්පය. මේ රණවීරු ගම්මාන සංකල්පයත් මේක හරහාම ඇති වෙච්ච දෙයක්. ඔබ දකින්න ඇති
පෙලක් ප්‍රදේශවල රණවිරු ගම්මාන හැටියට තියෙනවා. ඉතින් මේ ගම්මාන ඇතිකරේ විශේෂයෙන්ම අපේ මියගේ සෙබළුන්ගේ ළඟම ඥාතීන්ට ඒ වගේම රණක්ෂිතයට පත් වූ සෙබළුන්ට ඒ කට්ටියට හයියක් හැටියට එහෙම නැත්නම් විශ්‍රාමික කෙනාට සමහරක් වෙලාවට ඒ කට්ටියට ගෙයක් හදාගන්න බැරි වුණා වෙන්න පුළුවන්. ඉතින් එවැනි කට්ටිය අලලා අපි මේ ක්‍රියාත්මක වුණා. ඒක එක්කම මම කියන්න ඕනේ දැන් මේ ඔබ පේනවා ඇති මගේ කෘතිම අත්පාදය 1989 මේ යුද්ධයේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ආරම්භ කරා මේ පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය. හැබැයි මේක 1992 93 විතර වෙනකොට තමයි මේ අත්පා කෘතිම අත්පා හදන්න පටන් ගත්තේ. ඉතින් ඒ කාලේ වැඩිපුර බිම් බෝම්බ වලට අහු වෙලා අත් කකුල් අහිමි වෙච්ච අය හිටියා. ඒ වගේම අත් අහිමි වෙච්ච අය හිටියා. ඉතින් මේ සෑම කෙනෙක්ගේම අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අත්පා නිෂ්පාදනය අපි සිද්ධ කරගෙන ගියා. ඒක එක්කම තව දෙයක් කියන්න ඕනේ මේ රණක්ෂිතයට පත් වූ සෙබළුන් එකට්ටිය පෙලක් අයවලුන් ගෙදරවල් වල තියාගෙන එකට්ටිය බලාගන්න හැකියාව අපහසු වෙලා තිබුණා. ඉතින් එතකොට මේක හමුදාව තේරුම් අරගෙන ඒ කට්ටියට සුවතා නිවාඩු නිකේතන ගණනාවක් ආරම්භ කරා. අපි ඔබ අහලා ඇති අභිමාංශල 1 2 3 ඒ කියන්නේ පළවෙනි අභිමාංශල අපි පටන් ගත්තේ අනුරාධපුරින්. ඊට පස්සේ දෙවෙනි අභිමාංශල කඹුරුපිටිය මාතර, තුන්වෙනි අභිමාංශල කුරුණෑගල, ඊට අමතරව දෙහිවල තියෙනවා මිහිදු සෙත්මැදුර සහ රණවිරු සෙවන කියන නිවාඩු සුවතා නිකේතන හරහා මේ කට්ටියට හෝම් අවේ ෆ්‍රම් හෝම් කියන කන්සෙප්ට් එක එහෙම නැත්නම් ගෙදරින් පිට නොවන වාතාවරණයක් හදලා දුන්නා. ඔබ දැකලා ඇති සුපර් ලක්ෂරි අපාර්ට්මන්ට් වගේ හදලා ඒ කට්ටිය බොහොම සර පහසු විදිහට ඒ කට්ටියව මේවා ස්ථානගත කරා. ඉතින් මම හිතනවා ඒක ලොකු රුකුලක් වුණා මේ විශේෂයෙන්ම මේ රණක්ෂිතයට පත් වූ අයගේ මානසික ඒකාග්‍රතාවය තියාගන්න. ඊට අමතරව අපි තව බස් දුම්රිය බලපත්‍ර වගේ යම් ආබාධිත තත්ත්වයක් තියෙන අයවලට දෙන්න අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අපි ගත්තාම මේ විශ්‍රාමික අයවලු ඒ කට්ටියගේ සුභසාධනය සඳහා අපි පටන් ගත්තා මේ රැකියා බැංකුවා. ඉතින් ඕනෑම කෙනෙකුට ඒකේ රැකියා බැංකුවේ රෙජිස්ටර් වෙලා ඒ කට්ටියට අපි දැන්ට ආයතන 47ක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ආයතන 47 සමග සම්බන්ධ වෙලා ඒ කට්ටියට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේම තව රණවිරු සංසද තියෙනවා. ඒ කට්ටියගේ අවශ්‍යතාවයන් ඉල්ලීම ආපුවා මේවත් අපි කන් දීලා ඒ අවශ්‍යතාවයන් සිද්ධ කරනවා කියන කියන්න උදාහරණ. අපි දකින මේ නිලැඳුම ඇතුලේ අපි නොදකින කොච්චර දේවල් තියෙනවද? ඒකෙන් කොටසක් තමයි මේ කතා කරන්නේ. මම දැනගන්න කැමති අධ්‍යක්ෂතුමනි මේ ඔබ කතා කරපු මේ වැඩපිළිවෙල නැත්නම් විශේෂ පුනරුත්ථාපන කටයුතු රාශියක් ගැන කතා කරා. මම මේක මේ ගැන වැඩි දුරටත් දැනගන්න වැඩි දුර විස්තරයක්. ඔව් උදාහරණ අපි ඇත්තටම ගත්තොත් මේ අපි පටන් ගමු රණක්ෂිතයට පත් වූ අයවලුන්. මම කිව්වා වගේ කට්ටිය සුව තා නිවාඩු නිකේතන හරහා ඒ කට්ටිය බොහොම පහසු විදිහට ඒ කට්ටියගේ ආහාර පාන ඉඳුන් හිටුන් ඒ කට්ටියගේ තව ශාරීරිකව වර්ධනයන් සඳහා අවශ්‍ය වෙන දේවල් සියල්ල සිද්ධ කරා. ඉතින් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් පමණක් සීමාවෙන් නැතුව අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් මේවට හඳුන්වා දීලා තියෙනවා මේ සෑම සුවතා නිවාඩු නිකේතනයකම. ඉතින් ඒකේ හරහා ඒ කට්ටියට පුළුවන් සම්බාහන කටයුතු ඒ වගේම පංචකර්ම ඒ ආදී දේවල් සියල්ල ඒ සුවතා මේ නිවාඩු නිකේතනවල ඒ පහසුකම් සපයලා තියෙනවා. දිනචර්යාව ගත්තාම මම හිතන්නේ ඔවුන්ට උදේ දිනචර්යාව පටන් ගත්තාම ඔවුන්ගේ දවස පුරාවට අපි ඒ කට්ටියව යම් යම් දේවල් ක්‍රියාකාරකම් වලට අනුගත කරවලා තියෙනවා. විශේෂයෙන් ඔය ගත්තාම අපි ඒ කට්ටියගේ තෙරපීස් සමහරක් වෙලාවට ජල තෙරපීස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
සයිකලෝජිකල් තෙරපීස් වෙන්න පුළුවන් නැත්නම් ස්පීච් තෙරපීස් ඒ වගේ දේවල් ගත්තහම මේ සෑම දෙයක් තුලින්ම ඔවුන්ගේ මනස ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් මොන හරි අඩපණ වෙලා තියෙනවා නම් ඒවා නැවත යථා තත්ත්වයට පත් කරන්න අපි උත්සාහය කරලා තියෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අත්පා හදන්න අපි කාර්මිකාගාරයක් මුලින්ම පටන් ගත්තා රණවීර සේවනේ. ඉතින් ඒක තවදුරටත් සංවර්ධනය කරලා වර්ධනය කරලා අපිට තේරුම් ගත්ත ලංකාව පුරා අපේ ඩිෆරන්ට් ලේබල් කට්ටිය ඉන්නවා. ඉතින් මේ කට්ටියට අවශ්‍ය පහසුකම් ඒ කට්ටියට හුඟක් දුර බැහැර ඉඳලා එන්න තියෙන අපහසුතාවය හින්දා අපි කාර්මිකාගාර 6ක් පටන් ගත්තා යුද හමුදාව තුළ. පළවෙනි එක අපි රාගම තියෙනවා. ඊට පස්සේ අපි එකක් පටන් ගත්තා ගාල්ලේ, වැල්ලවායේ පටන් ගත්තා, නුවර, කුරුණෑගල, අනුරාධපුර. මේ සෑම කාර්මිකාගාරයකටම ගිහිල්ලා තමන්ට අවශ්‍ය තමන්ගේ අත එහෙම නැත්නම් පාදය හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ මේවා අපි මේ විකලාංග කාර්මිකයින් දැඩි වෙහෙසක් දරනවා මේ සියලු දෙනා ඉතාම සුඛිත මුදිතව තියන්න. මේක ඇත්තටම ගත්තාම මේ කාර්මිකාගාර අපි මේ හමුදාවට පමණක් ආවේනික වෙලා කියන මතයක් තියෙනවා. ඒක බොහොම වැරදි. මේක අපි මේ සේවාව ඇත්තටම අපි සිවිල් ලයිවලුන්ටත් සපයනවා. හැබැයි සාධාරණ මිලකට තමයි ඒක අපි මේ සපයන්නේ. ඉතින් මම හිතනවා මේක අවස්ථාවක් කරගන්නවා මේ මේ මේක අපි හමුදා සෙබලාට වගේම සිවිල් ලයිවලුන්ට උනත් මේ සේවාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා මං කියපු ඉහත කාර්මිකාගාරයකට යෑම තුලින්. මම හිතනවා මේ මේ කාරණාවදී ඔබට මමත් නැවත මතක් කිරීමක් කරන්නම්. ඔබ රණවිරුවෙක් නොවන කෙනෙක් නම් ඔබ සාමාන්‍ය පුරවැසියෙක් නම් ඔබටත් මෙවැනි ආබාධ තත්ත්වයන් තියෙනවා නම් හැකියාව තියෙනවා මේ කියපු ස්ථාන සම්බන්ධ කරගෙන ඒ අවශ්‍යතාවයත් ඔබට සපුරා ගැනීමට ඉඩකඩ මේ විදිහට යුද හමුදාවේ රණ සේවහ පුනරුත්ථාපන ඒකකයේ විසින් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අධ්‍යක්ෂතුමනි මේ මම දැනගන්න කැමති දැන් මේ පුනරුත්ථාපන කටයුතු ඉලැනෙන්නීම සඳහා මේකට මම හිතන අපි හැමදේම තාක්ෂණෙත් එක්කන යන්නේ. ඒකට මේ නව තාක්ෂණ දැනුම් ප්‍රයෝගික කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ කරන්න එහෙම නැත්නම් යෝජනා කරන්න සූදානම් ඉන්න ව්‍යාපෘති වුණාද? ඔබ කිව්වා හරි උදාර. අපි හුඟක් වෙලාවට රැඳිලා තිබුණේ සාම්ප්‍රදායික ක්‍රම මත. ඉතින් මේක හමුදාව තේරුම් ගත්ත මේ සාම්ප්‍රදායික ක්‍රම වලින් එහාට ගිහිල්ලා මේ තාක්ෂණයත් මේකට යොදා ගන්න ඕනේ කියන එක. ඉතින් ඒ කාරණා පෙරදරිව අපි දැනට කොළඹ විශ්වවිද්‍යාලය සමග ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලය සහ ජවද්දනපුර විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල සමග සාකච්ඡා කරන්න කටයුතු කරලා තියෙනවා. මේ අපි ඒකට කියනවා යාන්ත්‍රික ශරීරාංග, මේ බයනික් හෑන්ඩ්ස් කියලා තියෙනවා, බයනික් ෆුට් කියලා තියෙනවා, මේවා හදන්න. ඉතින් මේකේ අපේ පැත්තෙන් ඉන්නවා දොස්තරවරු ඉන්නවා, අපේ කාර්මික ශිල්පීන් ඉන්නවා. හැබැයි මෙතන අපේ අඩුවක් තියෙනවා, අපිට අවශ්‍ය යාන්ත්‍රික දැනුම, එහෙම නැත්නම් රොබොටික් මේක මේකට ඇතුළත් වෙන්න ඕනේ. එතකොට මේ අපි තනියම ගමනක් යනවට වැඩිය මම දකිනවා මේක අපි මේ කොට්ටාශයන් එකතු කරගෙන විශ්වවිද්‍යාලවල තියෙන දැනුමත් අපිට යොදාගෙන මේක දීර්ඝ ගමනක් යන්න පුළුවන්. ඒ වගේම දැන් මගේ උදාහරණයක් හැටියට මගේ මේ අත ගත්තොත් මේක මං ජර්මනියෙන් ගත්ත අතක්. මේක ලොකු මුදලක් වියදම් වෙච්ච එකක්. මගේ විශ්වාසයක් තියෙනවා මේ අත ලංකාවේ ඉතාම අඩු මුදලකට අපි මේ මං කියපු කොට්ටාශයන් එකතු වෙලා මේක නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක එවැනි දේවල් තුලින් අපි අත පාදයේ විතරයි කතා කරේ. නමුත් ඊට එහා තව ඉන්නවා දෘශ්‍යාබාධිතී ඉන්නවා, ශ්‍රව්‍යාබාධිතී ඉන්නවා. ඉතින් මෙවැනි කොට්ටාශයන් මේ සෑම කෙනෙකුටම අවශ්‍ය දේවල් අපිට මේ හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඒව ගැන හිතලා ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. හොඳයි. ඔබට පැහැදිලි ඇති. මොකද මේ අපි දන්නවා මේ යුද හමුදාව මේ ත්‍රිවිධ හමුදා ගැන කතා කරද්දී කළ නොහැක්කක් නොමැත. ඔවුන්ට මොනවද කළ නොහැකි? මම හිතනවා මේ යුද්ධය පමණක් නොවේ, ඊට පස්සේ සාමාන්‍ය අපි කතා කරොත් අපිට ස්වභාවික විපත් තියෙන මෙන්න මේ අනතුරු වලදීත් මුල් තැනගන්නේ ශ්‍රී ලංකා යුද හමුදා. ඔබ දකිනවා කෝවිඩ් වසංගතය සමයේදී කොතරම් මෙහෙවරක් ඔවුන් ඉෂ්ට සිද්ධ කරනවද කියන කාරණාව. ඉතින් අපි මේ වගේ දේවල් ගැන හිතද්දී අපි වෙලා බලලා
කළ නොහැක්කක් නොමැත කියන කාරණාවන අපි කතා කරේ. මොකද ජාතිය මුරදේවතාවුන් 75 වෙනි සංවත්සරය සමරන්න සදිහි පෑදී සිටිනවා. හැබැයි මේ වසර 75 අපි අර මුලින් කිව්වා වගේ සුන්දර නෑ. අතිශය කටුක ගමනක් ඇවිල්ලා තියෙනවා. අදටත් ඔවුන් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. අපි වෙනුවෙන් පෙනී හිටිනවා. ඒක තමයි නිවැරදි වචනේ. මොකද මේ රටක් විදිහට අපිට ආරක්ෂිත වෙන්න නම් අපි හැම වෙලේම අපිව පරිස්සම් කරන පිරිසක් ඉන්නවා. ඒ කොටස තමයි මේ ත්‍රිවිධ හමුදාව. එහෙම නැත්නම් ආරක්ෂකංශ. අපි මේ ගැන නිරන්තරයෙන් මතක් කරනවා. මේ මතක් කරන නිසාම තමයි අලුත් දින අද වැඩසටහනේ ඔවුන් වෙනුවෙන් මේ විදිහට අපි වෙලාව වෙන් කරලා තියෙන්නේ. අපිත් එක්ක මේ ගැන කතා කරන්නේ අද රණසේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂකතුමන් බ්‍රිගේඩියර් රංජන් විජේදාස මැතිතුමන් තමයි අපිත් එක්ක මේ විදිහට කතා කරන්නේ. අධ්‍යක්ෂකතුමනි මේ ගැන කතා කරද්දී දැන් අපි ආබාධිත රණවිරුවන් ගැන කතා කරනවානේ. ඉතින් ඒක මම දැනගෙන ගත්තා විශ්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මෙන්න මේ ගැන මේ මොවුන් වෙනුවෙන් මොනවද ආරම්භ දෙන ක්‍රියාමාර්ග? හවුදාර ඇත්තටම ගත්තා මේ විශ්‍රාමික රණවිරුවන් කියන කෙනා එයාගේ ජීවිත කාලේ වැඩි ප්‍රමාණයක් මේ හමුදාව වෙනුවෙන් තමයි මේ සේවය සැපුවේ. ඉතින් එයා ජීවිතය ගැන ඉස්සෙල්ලා කිව්වා වගේ නොතකා මේ යුද්ධයට ගිහිල්ලා මේ ත්‍රස්තවාදීන්ගේ මේ රට මුදවාගෙන දැන් විශ්‍රාමිසුවෙන් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය බලාගන්න එක මං හිතනවා අපි හමුදාවක් ඒ වගේම ජාතියක් හැටියට එක වකීමක් කියන එක. ඉතින් ඒක පෙරදැරිව විශේෂයෙන් හමුදාව ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා. ඒ ක්‍රියාමාර්ග තුලින් මම දකිනවා ඔවුන්ට සෑහෙන සෙතක් සැලසිලා තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් මම ඉස්සෙල්ලා කතා කරා වාගේ මේ ඉඩම් නැති අයට අපි ඉඩම් ලබලා දීලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔහුට ලොකු ශක්තියක් වෙනවා. හමුදාවේ යුද්ධ කාලේ කට්ටියට මේ පුද්ගලික කාරණා සම්පූර්ණ කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. ඒ හින්දා මේ කට්ටිය හුඟක් වෙලාවට තමන්ගේ දේවල් කරගන්න බැරි වුණ හින්දා හමුදාව ඒ පැත්තෙන් යොමු වෙලා ඒක කරලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරපු රැකියා බැංකුව මගින් ඔවුන්ට රැකියා යොෂා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා හොඳටම. තව අපි එක දෙයක් මෙයා කරලා තියෙනවා විරුසරු කාඩ් කියලා කාඩ් පතක් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙන් ඔවුන්ට ප්‍රතිලාප ගණනාවක් තියෙනවා. ඒ ප්‍රතිලාප ගත්තොත් එහෙම අපි උදාහරණයක් ඇටියට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගමනක් යනවා නම් ඔවුන්ට 125ක වට්ටමක් ලැබෙනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව ගත්තත් කාගිල් සායතනයකට ගිහිල්ලා බඩුවක් ගත්තත් 100ට යම් වට්ටමක් ලැබෙනවා. ඉතින් මෙවැනි සමාගම් 47ක් එක්ක අපි මේ විරුසරු කාඩ් එක හරහා වට්ටම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක එක්ක මම කිව්වා අර දුම්රිය සහ බස් බලපත්‍ර ඒ වගේ යම් ආබාධිත ප්‍රශ්නයක් තියෙන අයවලුන් සඳහා පමණයි ඒක දෙන්නේ. ඒක විශ්‍රාමිකයා කියලා ඒක අහිමි වෙලා නැහැ. ඔහුටත් ඒක හිමිකම තියෙනවා. ඔහුගේ මොකද ළඟම රෝහල්ට යන්න වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊටත් එහා අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු මේ පූර්ණ නිවාස සහ අර්ධ නිවාස වලට අපි ප්‍රතිලාභ ලබා දෙනවා. විශේෂයෙන් මුදල් ප්‍රතිලාභ. දැන් අපි වෙනුවෙන් අපි වැනි ව්‍යාපෘතියක ලක්ෂ 20ක් පූර්ණ නිවාසයක් සාදා දීමත් ඒ වගේම ඊළඟට ආපු මෙච්චවන වාගේ දේවල් අර්ධ නිවාස සඳහා ලක්ෂ 10ක් වෙනකක් මුදලකුත් දෙනවා. මට කියන්න ඕනේ මේ 2015 දී යුද හමුදාව විසින් පටන් ගත්තා යුද හමුදාපති නිවාස ආරමුදල. ඉතින් ඒක ඊටාම සස්ක්‍රීයව යනවා. දැන්ට අපි පූර්ණ නිවාස 310කට දීලා තියෙනවා. ඒ වගේම අර්ධ නිවාස 188කට දීලා තිබුණා ගිය අවුරුද්දේනකොට නැවත මේ අවුරුද්ද 185කට දෙනවා. ඉතින් මේ ආදී වශයෙන් අපි මේක මේ වර්ගීකරණය කරන්න තු මේ තුංගොල්ලන්ටම එක හා සමානව අපි සලකනවා. ඉතින් ඒවා තුලින් මම දකිනවා ඔවුන්ට ලොකු ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා කියන එක. ඒක එක්කම ඔවුන්ගේ තව යම් යම් සම්බන්ධීකරණ අවශ්‍ය වුණොත් ඒක අපි නොපැකිලිව මේ රණසේවා ආම කියන මගේ නායකත්වය යටතේ තියෙන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඒවා සිද්ධ කරනවා යුද හමුදාපතිතුමාගේ ඍජු අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ. විශ්‍රාම ගියත් ඔබ සමග ඔවුන් ඉන්නවා. ඒක තමයි මෙතුමා කියන්නේ. මොකද
සමහරක්කට හිතන්න පුළුවන් අපි හමුදාවේ හිටියා දැන් අපි විශ්‍රාමිකයි අපිට සමහරක් වෙලාවට කිසි දෙයක් නැති වෙන්න පුළුවන් කියලා නෑ මේ කතාව තුළ ඔබට මතක් කරලා දෙනවා එහෙම නැත්නම් ඔබට සිහිපත් කරනවා සෑමදාම ඔබ අපේ විරුවෝ කියන කාරණාව මම අවසාන වශයෙන් දැනගන්න කැමති අධ්‍යක්ෂතුමනි මේ මියගිය රණවිරුවන්ගේ පවුල් ඒ වගේම මේ රණක්සිතරපත් වෙච්ච රණවිරුවන්ගේ පොණ්ඩුත්ථාපනයේ වගේම මේ විශ්‍රාමික රණවිරුවන්ගේ සුභ සාධන කටයුතු විදුවත් වගේම කාර්යක්ෂම සිදු කරන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වයේ පිළිබඳව මම දැනගන්න කැමතියි. ඔව් උදාර මේ යම් යම් කාලවලදී එක් එක් ප්‍රශ්න ඇති වෙලා තිබ්බා මේ විශේෂයෙන් ළඟම ඥාතීන්ගේ සම්බන්ධව ඔවුන්ගේ දීමනා සම්බන්ධව. ඉතින් වර්තමාන ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මැදිහත් වෙලා මේ හුඟක් ප්‍රශ්න निराකරණය කරලා දුන්න මං හිතන්නේ අද ඉතාම සන්තෝෂයට කාරණයක් මේ සෑම කෙනෙක්ම ඉතා සතුටින් ඉන්නවා ඒ කට්ටියගේ ප්‍රශ්න විසඳිලා තියෙන හින්දා. ඉතින් ඒ වගේම මේ සුවතා නිවාඩු නිකේතන මේ රණක්ෂිතයට පත් වූ ෂෙබළුන් සදාකල් මේකේ ජීවත් වෙනවා. ඊට පස්සේ අපේ ඊළඟ මේක තමයි මේවා විශ්‍රාම ගම්මාන සංකල්පයකට යොමු කරන්නේ. ඒ තුලින් ඒ කට්ටියට විශ්‍රාම ගම්මාන සංකල්පයත් ඉදිරියේදී එන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මෙතන මේ ඔක්කොම පිටිපස්සේ ඉන්න තව ගෲප් එකක් ඉන්නවා. ඒ කට්ටිය තමයි මේ යුද හමුදා සේවාන්තා ඒකකය. ඉතින් ඒ සේවාන්තා ඒකකය බොහොම නිහඬව ඔවුන්ගේ දායකත්වයේ කැපවීම මේ මියගිය පවුල්වල ළඟම ඥාතීන්ට ඒ වගේම රණක්ෂිතයට පත් වූ ෂෙබළුන්ට සහ විශ්‍රාමික අයවලුන් කියන ඔක්කොටම පොදුවේ බොහොම නිහඬව ඒ කට්ටිය දෙන්න පුළුවන් උපරිම සේවාව සපයනවා කියන එක මම කියන්න ඕන උදාර. හොඳයි. ඔබට පැහැදිලි ඇති. මොකද ඔවුන් නැතුව අපට හෙටක් ප්‍රාර්ථනා කරන්න අමාරුයි. මොකද අපි ලෝකයේ තවත් රටක් රට ඇතුළේ විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි මේ සියලු ප්‍රශ්නයක්ම අර අධ්‍යක්ෂතුමනි සමහර කණ්ඩායම් තියෙනවා අදාළ රාජකාරිය විතරයිනේ කරන්නේ. මට අදාළ නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි මේ දේශයේ මුර දේවතාවන් ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශ ඔවුන්ට මේ සියල්ල අදාළයි. ඔවුන්ට අදාළ නොවුනත් මේ සියලු දේ කරන්න ඔවුන් සැදී පැහැදී සිටිනවා. මේක තමයි විශිෂ්ටත්වය. එනිසාම ජාතික රූපවාහිනී ජාතිය නාලිකාව අපිත් 75 වෙනි සංවත්සරයට සුභ ප්‍රාර්ථනා කරනවා. ඔව් එක දෙයක් මතක් කරන්න ඕන උදාර ස්තුතිය ඔබගේ ප්‍රශංසනයට එකම මේ වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරල් විකුම් ලියනගේ නායකත්වයෙන් මේ සියලුම කටයුතු ඉතාම ඍජු දායකත්වයකින් එමෙතන ඍජු මේ කළමනාකරණය කිරීම තුළින් මේ සියලු කටයුතු ඉතාම සාර්ථකව ඉදිරියට යනවා. ඒක එක්කම මේ මම ඉස්සෙල්ලා කතා කරපු සේවර්තා ඒකකයේ සභාපතිනි ගරු ජානකී තෙනගේ මැතිනියගේ සම්බන්ධතාවයත් මේක ඉතාම අප්‍රමාණ මේ කිසිම අඩුපාඩුවක් නැතුව මේ සෙබළු ඉතාම සුඛිත මුදිතව තියන්න කටයුතු කරනවා. මම හිතන්නේ ඒ කට්ටියට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ මේ ඍජු දායකත්වයන් සහ පිටිපස්සේ ඉඳගෙන කරන සේවාව මේ සියලුම සෙබළුන් ඉතාම සුඛිත මුදිතව තියන්න. අපි සියල්ලට තුති පුද කරනවා. මොකද පිදිය යුත්තන් පිදීම අපේ විදිය අපේ සම්ප්‍රදාය. ඉතින් නැවත වාරයක් ජාතික රූපවාහිනී ජාතිය නාලිකාව සැලලිහිණි පහුල අපි ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වෙනි සංවත්සරයේ මේ විදිහට සුභ ප්‍රාර්ථනා කරන ගමන් ඔබතුමන්ට සමු දෙනවා. ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. ආයිබන්. ඔව් ඒ වගේම අපි සූදානම් වෙනවා. හොඳයි. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ අලු දිනක් සමගින්. උදාර අපි සූදානම් වෙනවා ඔබට විනිමය අනුපාත ගේන්න. අද දවසේ කොහොමද මේ විනිමය අනුපාත සඳහන් වෙලා තියෙන්නේ කියලා බලමු. ඔස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 203.68ක් විදිහට සඳහන් වෙනවා. කැනේඩියානු ඩොලරයක් රුපියල් 222.94ක් විදිහට චයිනිස් යුවාන් රුපියල් 42.17යි යුරෝ එකක් රුපියල් 335.68ක් විදිහට සඳහන් වෙනවා. ඉන්දියන් රුපියස් රුපියල් 3.58යි ජපනිස් සෙන් රුපියල් 2.07ක් විදිහට සඳහන් වෙන ගමන් කුවේට් ඩිනාරයක් රුපියල් 984.03ක් විදිහට සෞදි අරේබියන් රියාලයක් රුපියල් 80.11ක් විදිහට සඳහන් වෙනවා. සිංගප්පූරු ඩොලරයක්
රුපියල් 230යි ශත 40ක් විදිහට ඒ වගේම US ඩොලරයක් රුපියල් 300යි ශත 60ක් විදිහට තමයි අද සදහන් වෙන්නේ. සිනමාපටයෙන් අනතුරු අපි සූදානම් වෙන්නේ ඔබව කලා කටයුතු පිළිබඳව සහ පුණ්‍ය කටයුතු පිළිබඳව දැනුම්වත් කරන්නට. මේ දැනුවත් කිරීම ප්‍රථමයෙන්ම සරච්චන්ද්‍ර නාට්‍ය උළෙල 2024 පිළිබඳව. ඉතින් හස්තිකාන්ත මන්තරේ මෙම වේදිකා නාට්‍ය සැප්තැම්බර් 4 වෙනි දින සවස 6:45ට එල්ෆින්ස්ටන් රංගහලේදී වේදිකා ගතවීමට නියමිතයි. විශේෂයෙන්ම සරච්චන්ද්‍ර නාට්‍ය උළෙල 2024 කියන මැය යටතේ තමයි, තේමාව යටතේ තමයි හස්තිකාන්ත මන්තරේ මේ ඔබට දිස්වන වේදිකා නාට්‍ය එල්ෆින්ස්ටන් රංගහලේදී සැප්තැම්බර් 4 වෙනිද සවස 6:45ට වේදිකා ගතවීමට නියමිත වෙලා තියෙන්නේ. හොඳයි. ඒ වගේම තමයි මේ සරච්චන්ද්‍ර නාට්‍ය උළෙල තවත් නාට්‍යයක් තියෙනවා, මහස්සාර. මහස්සාර වරන්නත් අපි ඔබට ආරාධනා කරනවා. සැප්තැම්බර් 3 සවස 6:45ට එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී ඔබට හැකියාව තියෙනවා සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය උළෙලේ තවත් එක නාට්‍යයක් වෙන මහස්සාර වේදිකා නාට්‍ය නරඹන්න. ඔව්දර. ඉතින් වේදිකා නාට්‍ය කියන්නේ අපිට මග හරින්නට බැරි, ඒ වගේම නිතරම අගය කළ යුතු සහ අපේ දායකත්වය ලබා දිය යුතු හරි අපූරු කලා මාධ්‍යයක්. ඒත් එක්කම අපි දැන් සූදානම් වෙන්නේ පුණ්‍ය කටයුත්ත පිළිබඳව ඔබව දැනුවත් කරන්න. හුස්ම ගන්න, හදවතකට ජීවිතය දෙන්න කියන තේමාවෙන් අන්කුඹුර ආදර්ශ ප්‍රාථමික පාසල මගින් ලේ අවශ්‍යතාව ඇති රෝගීන්ගේ සිත් සුවපත් කිරීමේ අරමුණින් සංවිධාන කරන ලේ දන්දීමේ කඳවුර අගෝස්තු 30 වෙනිදා පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අන්කුඹුර ආදර්ශ ප්‍රාථමික පාසලේදී පැවැත්වෙනවා. ඉතින් හුස්ම ගන්න, හදවතකට ජීවිතය දෙන්න ඔබත් කැමති නම් මේ පින් කටයුත්තට සහභාගී වෙන අපි අලු දෙනක වැඩසටහනින් ඔබට ඉතාම ආදරෙන් ලෙන්ගතව ප්‍රාර්ථනා කරනවා මේ පුණ්‍ය කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා. හොඳයි. ඒ පණිවිඩත් එක්ක අදට අපි සමුගන්න සූදානම් ඉන්නවා. හෙටත් දවසක ඔබට සුභවාදී, එහෙම නැත්නම් ඔබේ ජීවිතේට අලුත් දේවල් එකතු කරන බලාපොරොත්තුෙන් අදට අපි මේ විදිහට සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයිබෝ.